මේ යෝජනාවලිය පිළිබඳවත් අපි තීන්දුවක් කරන් නැති වුණත් සමහර කණ්ඩායම් සමහර ජාතීන් කලබල වෙලා තියෙන පමණක් නෙමෙයි තීන්දුව අරගෙනත් තියෙනවා. කවුරුත් මේ ගැන කලබල යුතුවන්නේ නැහැ. තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න, යෝජනා ටික ඉදිරිපත් කරන්න, වෛරෙන් ක්‍රෝධෙන් හිටිය සිංහල දෙමළ මුස්ලිම් ජාතියට මේ ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපේ දරුවන්ට අපට පුළුවන්කම තියෙනවා සැකය අවිශ්වාසය ක්‍රෝධය දුරු කරලා ශක්තිමත් ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට නැගිටීමේ අවස්ථාව අපට උදා වෙලා තියෙනවා. කමල් ගුණරත්න කියනවා ව්‍යවස්ථාවට ඡන්ද දෙන අයට ඒ වෙනුවෙන් කටයුතු කරන අයට වෙඩි තියලා මරන්න ඕන. මරලා දණෙන් පහලට ගෙනියන්න ඕන කියලා. යුද අපරාධකාරයන් මේ රටේ යුද හමුදාවේ ඉන්නවා කියන එක පිළිබඳව දෙමළ ඩයස්පෝරාව කියන්න ඕන නැහැ. සිවාජි ලිංගම්ලට, විග්නේශරම්ලට ලෝකෙ ගිහිල්ලා කියන්න ඕන නැහැ. ඒක කියා ගන්නවා මේ අපේ රටේ ඉඳපු හමුදාවේ ලොක්කොම. මෙහෙම තත්ත්වයක් රට තුල ඇති කරන්න වෙන කවුරුත් නෙමේ මේ ජාතිවාදී බලවේග. එක්සත් ජාතික පක්ෂයේ පෙනී ඉන්නේ ඒකීය රාජ්‍ය ව්‍යුහයක් තුල පරිමලස බලය බෙදීම වෙනුවෙන්. බුදුදහමට ප්‍රමුඛතාවයේ දී තියෙන කාරණයක අද කිසිම විවාදයක් නැහැ. අනිකුත් ආගම් අදහන අයත් ඒක පිළිගන්න. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා නැහැ. විවිධ පක්ෂවල විවිධ කණ්ඩායම්වල විවිධ විශේෂඥන්ගේ මත අහලා ජනතාවගෙන් එකතු කරගත්ත තොරතුරුත් එකතු කරලා හදපු අතුරු වාර්තාවක් තියෙනවා. ඒක අවසාන වාර්තාව නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා බබා නෙමෙයි. එතුමා නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිඥෙක් වෙච්ච කෙනෙක්. විමල් විරසත් මහත්තයා වැඩිදුර අධ්‍යාපනයක් නැති වුණත් මේ අතුරු වාර්තාවක් කියලා තේරුම් ගන්න බැරි තරම් මෝඩ කෙනෙක් නෙමෙයි. යුද්ධ කාලේ බොහොම මහන්සියෙන් යුද්ධ කරපු කමල් ගුණරත්න මහත්තයා කෝටාභයගේ නිමරු දේශපාලන ව්‍යාපෘති තුලට එකතු වෙලා ඒ අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සුන්ව මරන්න කතා කරා කියනවා කමල් ගුණරත්න මහත්තයාට. ත්‍රස්තවාදයේ පරාජය කරපු බොහොම ස්තුතියි. හැබැයි නැවත වරක් මෙරටේ ත්‍රස්තවාදය ඇති කරන්න ඔබ මූලික වෙනවා නම් අපි ඔබට විරුද්ධ වෙනවා. පුතුමාගේ සහෝදරයා පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු ජානවල තියෙන ක්‍රියාකාරත්වම එළියට ආවේ. ඒ නිසා ඉතාම ගෞරවයෙන් කියන්නේ රටේ මිනිස්සුන්ව දිගින් දිගට මේ වගේ බොරු ප්‍රචාර කරලා ආර රූපී විදිහට කටයුතු කරන්න එපා කියන කාරණාව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙන අදහස් වලිය කිසිම වෙලාවක ව්‍යවස්ථාවක් පිළිබඳ කෙටුම් පතක්වත් ව්‍යවස්ථා හදන්න යන මාර්ගයක්වත් නෙමෙයි. මේක සාකච්ඡාවට ගන්න පුළුවන් පදනම. එහිදී රටේ ඒකීයත්වය ජාතිය අනන්‍යතාවය පිළිබඳ කිසිදු වෙනස්වීමක් වෙන්නේ නැහැ.